අයිබෝවන් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ නීති විරෝධී වැඩ කරන්න ගිහින් කරපු මෝඩම වැඩ ටිකක්. මේ බලන්නක මේ කෙනා CCTV කැමරා එකට මූණ පේනවට කරන වැඩේ. මේ කෙනා මෙතන දැකලා තියෙන එක කැමරා එකක් වුණාට අනිත් පැත්තේ තිබුණු කැමරා එකෙන් සේරම පේනවා. මේවා දකින්නේ ආපන ශාලාවකට පැනපු හොරු සෙට් එකක්. බිම දිගේ බඩගාගෙන යන්නේ කැමරාවලින් බේරෙන්න. බලන්නක මේ හොරා අමාරුවෙන් ජනේලෙ අරගෙන ඇතුළට ගිහින් එළියට එන තැන. මේ හොරාට වෙන වැඩේ බලන්නකෝ. කළුවරේ කෙට පැනලා ඇවිදන් යද්දි කණ්ණාඩියෙන් පේන දේ දැකලා බය වෙලා දුවනවා. මේ පේන්නේ ඒ හොරාම කියලා දැනගන්නවත් මොලයක් නැති හොරෙක්. මේ ඔයා දකින්නේ කඩයක් මංකොල්ල කන වීඩියෝ එකක්. සල්ලි ටිකත් හොරකම් කරන් එළියට යන්න හදද්දි එළියේ ඉන්න අය කරන වැඩේ බලන්නකෝ. එළියෙන් දොර ලොක් කරා. මේ වගේ සුපිරි මොලයක් තියෙන කෙනෙක් ඔයා දැකලා තියෙද? විනිවිද පේන බෑග් එකකින් මූණ වහගෙන හොරකමේ ඇවිත්. මේ හොරා මේ ලෑස්ති වෙන්නේ ATM machine එක හොරකම් කරගෙන යන්න. බලන්නකො කරන ගොන් වැඩේ. මේ අක්ක මේ පෙට්ටිය හොරකම් කරන විදිය බලන්නකො. ඔයා මේ දකින්නේ රත්තරම් බඩු කඩයකට පැනපු හොරෙක්. ගලකුත් අරගෙන ඇවිත් වීදුරුව කඩන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කොච්චර උත්සාහ කරත් වීදුරුව කඩන්න බැරි වෙනවා. අන්තිමට කඩේ වැඩ කරන කෙල්ලෙක්ට බය වෙලා දුවන්නත් වෙනවා. මේ ෆෝන් ගන්න ගිය අයියල ටික කරන හොරකම බලන්නකෝ. එක්කෙනෙක් ෆෝන් එක චෙක් කරන ගමන් අනිත් එක්කෙනා ගානට ෆෝන් දෙකක් හොරකම් කරනවා. බලන්නකො මේ කෙනා මේ කඩේ මංකොල කන හැටි. අතේ තුවක්කුවක් තියෙනවා වගේ රඟපාල තමයි. මේ කෙනා මේ වැඩේ කරන්නේ. කොහොම හරි මේ කෙනා මේ කඩෙන් ඩොලර් 300ක් අරගෙන යනවා. බලන්නකො මේ ටීවී හොරකම. අන්තිමට ටීවී එක කාටවත්ම වැඩක් නැති වෙනවා. වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාමුද? මේ හොරකමක් කරපු කෙනෙක් බලන්නකො මේ පඩිපෙළේ වැරදි පැත්තට නැගලා වෙන වැඩි. මේ ඔයා දකින්නේ ලෝකේ ඉන්න පෙරේතම හොරෙක්. බලන්නකො කරන හොරකම. බලන්නකො මේ හොරා ගේ ඇතුළට එන කරන දේවල්. අමාරුවෙන් ඇතුළට ගියාම තමයි දන්නේ දොර අරින්න තියෙන්නේ අනිත් පැත්තට කියලා. මේ රත්තරම් බඩු කඩේට අපු හොරා කරන වැඩේ බලන්නකො. මාළේ දාගෙන එළියට දුවන්න තමයි හැදුවේ. දොර ලොක් වෙලා තියෙන්නේ ඒක නිසා අතේ මාට්ටු. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ දිනපතා බලන්න. ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් හෙටත් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.